කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න බාල බෙහෙච්චා වර්ම කෙහෙලියගේ අත් අකුරු පරීක්ෂාවට නියෝග හත් දෙනාම 29 වෙනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කියලා වාර්තා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔක්සිජන් ලබා ගැනීමට තිබිච්ච මුදල් වලින් රුපියල් කෝටි 14,000ක් ඖෂධ මිලදී ගැනීම සඳහා සැපයුම් කරුට ලබා දීලා තියෙනවා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මහත්මිය මාලිකාකන්ද මහේස්ත්‍රා දෝචනී අබේ වික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ දැනුම් දුන්නු කාරණය තමයි පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ විශේෂයෙන්ම ඔක්සිජන් ගැනීමට තිබිච්ච මුදලින් මේ ප්‍රශ්න සහගත ඖෂධ ගැනීමට මුදල් ලබා දීලා තියෙනවා කියලා පැහැදිලිව සඳහන් කරන අතරතුරේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේහිරිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කර කැබිනට් සංදේශවල ඇති අත්සන් තවත් ලේඛනවල ඇති අත්සන් සමග ඔහුගේ අත් අකුරු සසඳන්න කියලා මේ අවස්ථාවේදී කිව්වා මේ ඖෂධ 182 සහ ඖෂධ 285 අතර ඇති සම්බන්ධතාවය මොකක්ද කියලා අහනවා 185ක් ඖෂධ නෙමෙයි ඖෂධ 285කුත් නෙමෙයි මේ කියන ලේඛනයේ තියෙන අහවල් අංකදරන ඖෂධ දෙක අතර තියෙන සම්බන්ධ තමයි ඊයේ දවසේ මෙන්න මෙහෙම කියන්නේ සති තුනක කාලයක් රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුනක කාලයක් තුල රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ කඩා වැටෙන බව පවසලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල නමත්තා කැබිනට් සංදේශ ඉදිරිපත් කළා තියෙනවා ඖෂධ 285 කියන කාරණය සම්බන්ධයෙන් නමුත් ඒ සියලු කරුණු අසත්‍ය වෙනවා ඒ වන විට තිබී ඇති අදාළ ඖෂධ 285ට අදාළව රට තුල ඖෂධ තිබිලා තිබෙනවා ප්‍රමාණවත් තොග තිබිලා තිබෙනවා ඒක අනාවරණය වෙලා තිබෙනවා එහෙම තියෙද්දි තමයි මේ විදියට ප්‍රමුඛතා ලයිස්තු පැත්තකින් තියලා මේ මිලදී ගැනීම කරලා තින්නේ තොග රට තුල ප්‍රමාණවත් තොග රට තුල තියෙද්දි හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් රටේ අදාළ ඖෂධ මිලදී ගැනීම සඳහා හේතු වෙච්ච කාරණා මොනවද කිය මේ සම්බන්ධයෙන් කරුණු මෙතෙක් හෙළි වෙලා තියෙනවද කියලා විමසීමක් කරනවා ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික් මහත්මිය ඖෂධවල තොග රට තුල පවත්නා තොග තියෙන ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුවද කියනවා ඒ වෙලාවේ තමයි ලක්මිනී ගිරිහාගම මහත්මිය කියන්නේ මේ ඖෂධ සම්පාදනයේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළ තියෙන ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ඒ විතරක් නෙමෙයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල නැමැත්තා කැබිනට් සංශෝධන සංදේශ ඉදිරිපත් කළ ඇනවුම් කරපු ඖෂධ වර්ග 9ක් මේ වනතුරුත් රටට ලැබිලා නැහැ රජයේ මුදල් සාපරාදී ලෙස භාවිතා කිරීම චේතනාවෙන්ම කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කිරීම මෙන්න මේ කියන කාරණාවන් ඔහුට එල්ලවනවා ඒකම තමයි ඔබ දන්නවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ මා ඇතුළු කණ්ඩායම් දිගින් දිගටම මේ ෆෝකස් වැඩසටහන් වලදී කියපු කාරණාවක් තමයි මේ සරල ඒත් අඩුගානේ සතියකට පාරක්වත් යාපත් කාලීන වෙන සිස්ටම් එකක් දාගන්න බැරි නම් මොකක්ද මේ මිලදී ගැනීම අංශය කියලා. එහෙම මිලදී ගැනීමක් කරන්න ඒගොල්ලන්ට ඕනුනේ නැහැ. රටේ ප්‍රධාන ගබඩාවෙන් බෙහෙත් ටික බෙදා හැරියන් පස්සේ ආසන්න රෝහල් වල තියෙන බෙහෙත් ටිකවත් දැනගන්න විදිහක් නැහැ. තියෙනවද නැද්ද කියලා. ඊට පස්සේ කල්ලිකුත් උනා කියලා ඒවා අපහු එවන්නෙත් නැහැ. අදාල රෝහල් වලම පුච්චනවා විනාශ කරලා දානවා. හැබැයි ඕනතරම් තොග මෙහි ආපහු එනවම් කරනවා තොග නැහැ කියලා. ඉතින් නමුත් ඔබ දැක්කා ජලබීතිකා ඉන්නත නැති වෙච්ච අවස්ථාවේදී සමහර රෝහල් වල තියෙන එන්නත් ඉන්න ප්‍රධාන ගබඩාවලට එව්වා. ඉතින් මේ සබදතාවන් හැදුවේ නැත්තම් හැමදාමත් මේ හොර වැඩේ යනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති ඖෂධ ප්‍රමාණය දැන ගැනීම සඳහා කෙහෙලිය රඹුක්වැල්ල නැමැත්තා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වීමට පෙර ෆොන්ටෝ සිස්ටම් එක කියලා මෘදුකාංගයක් තිබුණායින් පස්සේ මේක ස්වස්ත සිස්ටම් එක කියලා අලුත් කරා කියලා කියලා තියෙනවා. ඒකේ ප්‍රශ්නගත තත්ත්වයන් තිබුණා. කෙසේ නමුත් මේ අලුත් කිරීම ඔක්කොමත් එක්ක ඇති වෙච්ච තත්ත්වයක් එක්ක ගත්තාන් පස්සේ ඔක්සිජන් වල තිබිච්ච කෝටි 15ක් සැපයුම් කරුට දීලා බොරු ඖෂධ හිඟයක් මවාපාලා මෙන්න මෙහෙම තමයි ඊයේ දවසේ මේ පැහැදිලි විස්තරය ඉදිරිපත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී කෙහෙලියට උසාවියෙන්න බෑ කියලා බන්ධනාගාර රෝහල් අධික දැනුම් දීලා තිබෙනවා කියලායි පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ. එහෙනම් ඖෂධ රැස්වීම වලට පැමිණිච්ච අවස්ථාවන් සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒකම තමයි මේ සැකකරු අධිකරණ ඉදිරිපත් කරනවාද කියලා ඇහුවා. නමුත් මේකත් එක්ක බන්ධනාගාරයෙන් දුන් වෛද්‍ය වාර්තා උසාවියෙන් පිළිගත්තේ නැහැ. ඊයේ දවසේ කෙහෙලියට අප දුන්නේ නැහැ. 29 වෙනිදා තෙක් යලි රිමාන්ඩ් කරන්න කියලා කිව්වා. චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනාත් ඇතුළට කියලා සඳහන් කරලා තිබෙනවා. අද දිවයින පුවත්පතේ සිරස්තලේ කෙසේ වෙතත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර කියන්න කියද්දී බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් අධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා තිබුණා. විධිමත් වෛද්‍ය මණ්ඩලයකට තම අධිකරණය පිළිගත නොහැකි මේ වෛද්‍ය වාර්තාවන් ඒ හින්දා වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා වෛද්‍ය වාර්තාවක් අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා මහේස්ත්‍රාත්තුමිය ඊයේ දවසේ නියෝග කර සිටියා. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අපයිලා සිටියා දිගටම. නමුත් එය සලකා බැලීමට ලක්ුණේ නැහැ කියලා කිව්වොත් නිවැරදි. ඒ සම්බන්ධ තොරතුරු වාර්තාවද දිවයිනත් ගේන්නේ ඔය විදිහට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.